विरामे नानतरु नवतत प्रवृत्ति රුපියල් 2 කෝටි 95 ලක්ෂයකට වාලම්පුරයක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු පොලිසියට පවසා ඇත්තේ යාපනයේ සිට මෙම වාලම්පුරය බදුල්ලට රගෙන ආ බවයි. ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාට ලැබුණු තොරතුරක් මත බදුල්ල දිස්ත්‍රික් වැටලීමේ ඒකකයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා. අදාළ සැකකරු වාලම්පුරයක් රුපියල් කෝටි 3කට අලෙවි කිරීම සඳහා මිල කර තිබූ බවටයි පොලිසියට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව උපాయ දූතයෙකු යොදවා අදාළ බාලම්පුරිය රුපියල් 2 කෝටි 95 ලක්ෂයකට මිලදී ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා. එම මුදලට අලෙවි කිරීමට යාමේදී හාලියල උඩවරවත්තේ කම්කරු නිවාසයකදී සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. බාලම්පුරිය සොයා ගන්න අවස්ථාවේදී එය ලයින් කාමරයක් තුළ සුදු හාල් වලින් ආවරණය කර තිබුණා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාමලපිටිය ප්‍රදේශයේ තේවත්තක පදිංචි 47 දිපුත්කලෙක්. අනුරාධපුර ශික්ෂණ රෝහලේ මුදල් අංශයේ සේපුව බිඳ මුදල් කොල්ලකා තිබෙනවා. පොලිසිය පවසන්නේ රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැරණි ගොඩනැගිල්ලේ ඉහළමාලයේ ගණකාධිකාරීවරයාගේ කාමරයේ තිබූ සේපුව බිඳ ඇති බවට අනුරාධපුර පොලිසිය පවසනවා. කොල්ලකරුවන් සේපුවේ තිබූ ලිපි ලේඛනවලටද ගිනි තබා තිබෙනවා. අද අලුම 4ට පමණ මේ මුලින්ම දැක තිබුණේ පවිත්‍රතා අංශයේ සේවකයෙක්. අනතුරුව ඔහු රෝහල් බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් නිල සුනකේකුගේද සහාය ලබාගෙන කළ සෝදිසියකදී අනාවරණය වුණේ කොල්ලකරුවන් මృత ශරීරාකාරයේ අසල ආරක්ෂක නිලධාරීන් බැඳී නොසිටින ස්ථානයකින් පිටව ගොස් ඇති බවයි. සැකකරුවන් සොයා අනුරාධපුර පොලිසිය මෙවන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පිදුරුතලගල රක්ෂිතයේ නිදන් හැරීමේ නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් හදිසි ඇමතුම් මංකිට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පිදුරුතලගල රක්ෂිතයේ කොට්ලොච් වතුආයේ කෙළවර සීමාවේ පිරිසක් නිදන් හැරමින් සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව කඳුපුල පොලිසියේ නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ වැටලීමක් සිදු කළා. එෙහිදී නිදන් හාරමින් සිටි තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ වැටලීමේදී වෑන් රථයක් ගල්විදීමට භාවිතා කරනු ලබන නවීන යන්ත්‍ර කිහිපයක් මෙන්ම වයර් ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට දෙනා ගාල්ල නුවරඑළිය සහ කොට්ලොච් ප්‍රදේශවල පදිංචිකරුවන් වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කඳුපුල පොලිසිය මගින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන් බව පවසා බීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුගෙන් භාණ්ඩ හා මුදල් පැහැරගත් කල්ලියක් අත්අඩංගුවට ගැනීමට බීගොඩ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ගිනි අවි පෙන්වා ව්‍යාපාරිකයා බැඳ දමා මෙම භාණ්ඩ හා මුදල් පැහැරගෙන ඇති අතර ඔහුගේ නිවසේ තිබූ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද රැගෙන ගොස් ඇති බවයි ව්‍යාපාරිකයා පවසන්නේ. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි තම වෙළඳසැල වසා දැමු ව්‍යාපාරිකයා තවත් සේවකයෙකු සමග මේගොඩ ඕවිටිකල නිවසට පැමිණ ඇත්තේ ඊ රාත්‍රී 9ට පමණයි. එම අවස්ථාවේ සුපිරි මෝටර් රථයකින් තියුණු ආයුධ සහ ගිනි අවි වලින් සන්නද්ධ 5 දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුම් වලින් සැරසී සිටි බවයි ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ. ව්‍යාපාරිකයාගේ නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නිවස තුළට ඇතුළු වූ ඔවුන් ව්‍යාපාරිකයා හා සේවකයා බැඳ දමා මුදල් හා රන් භාණ්ඩ සොයා තිබෙනවා. එම අවස්ථාවේ තවත් සේවකයන් දෙදෙනෙකු හා හිතවත් ව්‍යාපාරිකයෙකුද අදාළ ව්‍යාපාරිකයා සොයා එම නිවසට පැමිණ ඇති අතර කොල්ලකරුවන් ඔවුන් තිදෙනාවද බැඳ දමා ඇති බවයි පැවසෙන්නේ. ව්‍යාපාරිකයාට අයත් රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා රන්මාලයක් අත්පලඳනාවක් මෙන්ම රුපියල් ලක්ෂයක පමණ මුදලක්ද රැගෙන කොල්ලකරුවන් පලා ගොස් තිබෙනවා. කොල්ලකරුවන් නිවසේ තිබූ CCTV කැමරාවල දත්ත පද්ධතියද ගලවාගෙන ඇති බවයි අදාළ ව්‍යාපාරිකයා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් මේගොඩ පොලිසිය කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොකේන් සමග නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු ගල්කිස්සේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයෙන් පසු වීසා නොමැතිව ඔවුන් දෙදෙනා මෙරට රැඳී සිටින බවයි සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. නයිජීරියානු ජාතිකයන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී ගල්කිස්ස පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඔවුන් පරීක්ෂාවට ලක් කර ඇත්තේ ඊ රාත්‍රී 9:15ට පමණ. මෙහිදී ඔවුන් සතුව තිබූ කොකේන් ග්‍රෑම් 32ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා උපත්පාලන කොපු දෙකක අසුරා තිබුණා. සැකකාර නයිජීරියානු ජාතිකයන් දෙදෙනා සතුව තිබූ රුපියල් 1,62,600ක මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ සැකකාර නයිජීරියානු ජාතිකයන් දෙදෙනාට පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මෙරට රැඳී සිටීමට වීසා නොමැති බවයි. මෙසේ අත්අඩංගුවටපත් 40 හැවිරිදි සහ 26 හැවිරිදි නයිජීරියානු ජාතිකයන් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙසේ දැනුම් විරාමයක් ලබා ගැනීමට විරාම